कक्षयो निभानं द्वे शक्षयो निभानं තෙර්මා සන්නයි සන්වන්ස මට පොඩි අප හැදිලි තැනත් තියෙනවා කරනා කල පාදල දෙන්න ඒක ස්වම්වසන වූප උපාදානස්කන්දය කිව්හම දැන් මට තේරෙන විදියටඒ පච්චුපන්න රූතය සතන හා භූතවලින් හැදිච්ච රූපයක් මේ සන්වන්ස දද. එත්තකොට සාර මහා භූතවලින් එතරන්නේ හැම රූපයක් හැදින්නේ සතර මහ භූත සහා උපාදායරූපකෙන් අටකින් සුද ්‍රාස්ථක සුද්‍යාස්්ටක වවැලින් හැදිචි රූප යක්ක්ෂන් සඇත්තකොටට දැන් අතීත වර්තමාන අනාගත කියලා රූප තියෙනවා නිසාන්න දුර ළඟ එතට ඒ රූප සාන්වන්ස අපේ හිතේද එක එක්ෙනගේ හිසිතේ හත ගන්න රූප දෙතන ගන්නන්නේ කනෙ එක මට පොඩ්ඩක් ඉස්ල්ලත් පැදිලි කරා ඔය ප්‍රස්සට ඉස්කන්ද වශයෙන් දැන්ගත්හහා රූපස්කන්දය අතීත වාර්තමාන අනාගත ළඟ දුර හීන ප්‍රනීත ඕලාරික සුක්කුම අභ්‍යන්තර බාහිර වචයෙන් කොළ සාකාරයක් තියෙන එතකොට තම එතකොට ඔඒ කොළ සාකාරී විග්‍රහ කොලො දැන් එ කොළ සාකාරයම් විග්‍රහ කරන්න යෙදුු නොත්ත හෙම එතකොට කැෙනෙ ප්‍රශ්නයක් ඇැන රපස්කන්ද විතරක් විග්‍රහරණය වේදෙනස්කන් විග්‍රහ කර. එතකට රෝපවාස්කන්දේ වේදනස්කන්දේ විතරහ කරනවසාංස්කන්ය හ ඔය අංකරස්කා බහම මෙහෙම විග්‍රහ කරන්න ගියොත්. අනිවායෙන් දවස් ගාන එකකර බණචයන්න වෙනවා. පනිසාහ තමන්ගේ විග්‍රහ කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි යහන්නේ ඔන්න තියෙන්න්නවා. තුම යහන ප්‍ර්මිට උත්තරේ තියෙනවා ඔන්න බලාගන්නඩ දැම්මින් මංකට උත්තර දින්ඩියන්න ඕන්න මකද උත්තර දීල පිරිමහන්න බෑව විටහට රූපෙන් රූපිට විග්‍රහ කරන්නෝ නැහැමුණු මොකද ස්කන්දෙන් ස්කන්දයට මංකවනය ඒ පදයන්ගේ අර්ථය වෙනස් ඔය ප්‍රශ්ිට උත්තරේ තියෙනවා තැන කියන්නම් විභංග ප්‍රකරනීන්ද විභංග ප්‍රකරණී ස්කන්ද විභාන්ග විභංග ප්‍රකරනී ස්කන්ද විභහන්ගේ මූලා අරම්බිරිිම තියෙනවා මාතිිකා කියන කොටසේ අටති ඔය එකොළොස් සාකාර වූ රූප වේදනා සඥඥා සංකාර් විඤ්ඥාණකයන් මුොලුණවාද කළ විග්‍රහ කරලා ඒටික බලන්න අරගෙන විග්‍රහ කරලා විසඳලා ඉගැන කෙනගෙන් ගෙනට මේ කියල පැදිලි කරන්න පුළුවන් විදිී විග්‍රහයක්ම ේතුනති ඒ තරම් විශලාලයි දැම්වන් ඔබතුමේ හන නිසා දැඟ උතුම හොඳ ප්‍රශ්යක් ඇහවනි මගින් එනිසා මත් දැම් මෙන්න මේ විජිර ප්‍රශ්නයක් අහද කත්ස කතම රූපක්කන්තු ඔන්නහගන්්ඩ හොඳ රහගණඩ ජ ලක්ව මහත්ම ඇතු සසිල්ම දෙනා. තත්ත කතමෝ රූපක් හන්දෝ. මොකද මේ මහන රූපස්කන්ද කියයන්. ඔන්නා ගන්න ඒක විදේන රූපක් හන්දෝ. සබ්ව රූපං න හේතු අහේතුකං. හේතු එප්ප යුත්තං ස සප්පච්චයං, සංකතං, රූපං, සංකතං රූපං, ලෝකියන්, ඉනට සාසවාං, සංගෝජනීියන්, ගන්තනියන්, ඕගනීියං, යෝගනීියං, නීවරණීියන් පරාමට්ටහන් උපාදනීයන් උපාධානියන් සංකීලේෂකන් අභ්‍යාකතන් ඊීළඟට අනාරම්මනක අනාරම්මනම් මෙක්කම රූප මෙොක්කම රූප අචේතසිකන් ඊළඟට චිත්ත විුප්පු යුත්තං නේභ විපාක නවිපාක දම්මා දම්මා අසංකිලිටටන් සංකිී ලේසකං අසංකිීලිට්ට සංකී ලේශකන් නෑ සවිතක්ක සවිචාර මෙයොක්කම රූප සවිතක්ක සවිචාර න අවිතක් අවිචාරා අවිතක්කං අවිචාර නව පීති සහගතන් න සුක සහගතන් න උපේක්ෂ සහගතන් නේව දස්සනන න භාවනය පහ තබබ ේව දස්සනන න භාවනා ය පහ තබ්බ හේතුකම් මෙොක්තම රූප තත්තකාතම රූපක්කාන්ද අරම්බල නේවාචායගාමී න අපචේගාමී එවක්කම රූප, නේවසෙක්කක් නාසෙක්කම් පරිතාං කාමාවචරං, නරූපාවචරං, නාරූපාවචරං පරිියාපන්න, නොවපරයාපරියන් නො අපටපරියන් අනියතං අ අනිර්ානක අනිර්යාාණකං උපපන්නන් ජෙහි විඤ්ඥානයහි ා විඤ්ඥයිියන් මෙම කියවන්නත් බැසමාරයවා. අනිච්චං ජරාභිභූතන් ඒවන් ඒක විදේන රූපක්කන් දො එක කාරයකොර උපස්කන්ද ඇකිතරක් ප විග්‍රහ කළ නින් වහසේ. හොඳට හක නිවරනය එතකොට බලන්ඩ කවරු හරි මගින් ප්‍රශ්නයක් ඇහවත් ස්වාමීන් වහන්ස මෙතන මේ නේවවිපාක නර්විපාක ධම්ම දම්මන් කියන රූපය මොකක්ද මට පුළුවන්දු වික්නා කරන. දැම් මගෙන් අහන්ව කවුරු හරි ස්වාමීන් වහන්ස මෙතන අනාරම්භ නංගරූපන්ි අඇඩ මොකක්ද. අජේත සි කංගරූපන්ක යනමොකක් ඇත්තන ම දන්නේ මුග මම්ම වොහේරනයක් අවදාව. මෙිච්චර ගැමරුට හො ගන්න පුළුවන්ද තත්තක් අතම රූපක් අන්දෝ ඒක විතන රපක් අන්දෝ කියෙ රපස්කන්ද කාරයම් මේ විග්‍රහ කරන මෙතන තින රූපටිකවත් වැ හහිෙනවල් බරන්නට මෙතන තින රූපටිකවත් වැට හෙනවාදට මේ ගීනය මොනවදමින් මෙ කොහොම තේරුම් ගන්නඩද මේ දැන් අපිහිතමක හදිසිව කාට තේරු ගන්න රූම ාව වුණ කියලා තේරුම් ගන්් ුවමනාවුණුත්තයාට මේ වචනෙන් වචන තේරුන්ටික හය හොන්න ගොට ොලා ර දාලපානයන්ද මේ වචනටිකේ තේරුම් හොය හො ඉන්නවෙලාකො කොවිවෙලාකාර අනිවාර්රයෙන් පානය නොමොකද මැරෙනගම් මේ වචනිගේ තේරුම් ොයොන් දේරු ඒතරන් ගැමුරු මේ අභිධර්මයෙන් ඒතරන් ගැමුරුයි එනං අපිට මම ඔතුමාට හැමෝටන් පෙන්ෙනදින්නේ අපට තේරුම් ගන්න බැරි කොටසකුත් තියන මේ ධර්මේ දැ මේ මම සත්්‍ය වසින්ගේ මට මේ විෝධයක් තේර නවා මේ මේ මොනද කියෙලා තේරෙන්න්න ඇත අත් අතම රපතන යම්තා අන්සුමාත්‍රයක් වැඩහි නව සියම් දෙයක් ජාන්තන් තේරෙනවා මේ කියන්නේ මන්න මේ නාම රූප සකස්සෙනකට මේ බලපවත්න්න රූපෝල ස්භාවය කියලා හැබයි එහෙම දිුවට මට එකෙන්කට විග්‍රහ කරන්න පුළුවන් බෑනීද මම ඇඔ ඔබතු මේ ආන ප්‍රශ්නෙත් එහෙම මේ එකක් ඔබතු මේ හන ප්‍රශ්නිති එහෙමක් සුක්කුම රූප බාහය මේම ලාරිකරප සකුමරූපය අදිවාසෙන් එතන විග්‍රහාවන් ම කටගල අන්න තියනවා අ ඒ විස්තරයේ මදැවෝ එකෙන්කට දැන් අද ම ම ඇතටම කල්පනා කර මම කල්පනා කර ස්කන්ද පහහිමින් විග්‍රා කරන මුකද ම දන්න වැද ප්‍රශ්නය කරනවා කිය. ස්කන්ද පාහම විග්‍රා කරන කලු මඟකට ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ඉතාම කරුණාවෙන් දැන්ත්‍රපිටගේ තියෙනම් දැම්පෙල්ලල බලන්ද විභංග ප්‍රකරන කන්ද විභන්ගේ අරම් බලන්ඩ, ග්‍රහ කරන්න පුළුවන් ධර්මය ඒ එකොළො සාකා රූපවේදන සංඥා සංකර් විං්ඥාණයන් එකින් එකට වෙන විග්‍රහ කරන්න කයොත් අනි වාරයෙන් පැටලි නොවමයි අප ටෙචතර ඥානන් නෑමයි ඇක්තරම මම කියන් ජිවිදේන එකොළො සාකාරය ඒකා දසක වෙනකන්තියෙනවා. දැම්මම් මේ පෙන්න්නපු මේ රූප විග්‍රහබතුි දන්නවද බතුමිය දන්නව මේ සියලම දෙෙන දන්නවාවද මඩ මේ ඒක විදෙන් රූපක්කන් දෝ කියල විද්‍යහ කළලා නේද සබ්බං රූපන්න හේතු ඒක රූපයක් හේතුකං ඒකරපයක් හේතු එපයොත්තකං ඒකරපයක් සපච්චයන් ඒකරපය සංගතන් ඒ රූපයක්යට සංකතරූපන් ඒරූපයක් ලෝකයන් එකරූපයක් සාසවං සංගෝජනයන් ගන්තනියන් ඕගනීියන් ඕගනියන් ැනමකතු සිතමත්තය බගන්න පුුවන් යෝගනියන් නීවරණියම් පරාමට්ටං උපාධනියන් සංගිලේසකං අභ්‍යාතකං යන අභ්‍යාකතන් යන්න තිවසේ දැම්ම මේ ඔබට අහන් හිටියනි විසාල රූපකොඩක් ගැන කිරුවනි මේ එකක් විතරයි මේ වගේ කොලොස්සාආකාරයක් තියෙනොතව ඒකා දසකරූ ඒකා දසක විදේන කියලා එකගැනඒවිදිෙන දී දේන තුී දේන ඇතිවිදේන යානතිහැයි හොමමගේල්ලා ඔහොම ගිහිල්ලා අය බැලුවත්හේම ඔබ තුමියල බලන් දරගනෑ අපි කොහෙදි ඉන්න කියලා හිතෙනවා එක ඇතරම් විග්‍රහ කරන්නබ මේ සම්මජා කියයට නිච ැමරුට කවත් මක් අද මටම විශේෂෙන්ම කියන්නන් රමනා කාරණාවක් අද මේ වෙතද මේේ ප්‍රශ්නැත්තක මැදිලන ඇතිලෙනව ඇත්තදම් මම්ම කියන්න හිටිය එහෙම සියල තේරුම් ගන්න පුළුවන්කමක් නෑ අපට එහම තේරුම් ගන්න උත්සාහරගනත් අට නැමක දෙකට හේතුව සියල්ල තේරුම් අර්ගන යුතු ගමනක් ලිම නිවමක් කියන්න කාමී ආස්වාදය ආදනෝ දැකීමන්. එකනි සියලොම රූප දැන් සියලම රූප අනිච්චායකිවට පස්සේ ආය අපි දැන් සියන දැන්ල්ි අර සිංහල ැ හෙප්ව හෙනයක් දන්න හෙප්පුුවට හෙනයක් ගැහවට පස්සේ ආයහල වැට තියෙනවද කිල්ලෝට බේරුුණාද කියලා මොක හෙප්පුුවට මන හෙ ැහුවියි කිල්ලෝටත් ඒකට හවිලිවරයි එතවොට එකොලොස් සාතාරීමම රූප අනිච්චයක වහම ආයි අප මේ රූපය අරූපිකිගේ ආය න්න දෙැන්නනකොද සියලු රූප අනිච්චයි රූපස් කන්දයම අනිච්චායකි වට පස්සේ අර කෙනෙක්ග අර ප්‍රඥාව බුද්ධිය වැඩි නම් එයාට පුළුවන් තමන්ගේ පාඩුවේ අිධර්ම ්‍රන්තයක් කියවේ ගැමරට ඔන්නන් තේරුන් අනික ප්‍රශ්නයන්න්නේ මොකදකට පා කියයන්න බෑය අපිට තම තමන්ගේ නැනමටමට තමන්ට ධර්මය කකිමිදල ඇන්න පුළන් ඇතුළට හැබැ මේ නිවාන් මග වඩන්ඩ මෙයාආකාර ගැමුට දැගන්ඩඕන කියලා නියමයක් නැහැ අභිධර්මය දශනා කරන්නේ බුදුපියාන් වහන්සේගේ අසිරිමත් වූ මහා සම්බෝධ ඥානය පෙන්නුම් කරන්න ඉති එක නිසා මං කල්පනාකර ඇත්තටම අද මේ රූපස්කන්දීතියන කොල සාකාරය තරක් විග්‍රහකන්වාද කියලා එහෙමකරොත් දන සංා සංකාර වි යාය නිතුර ස්කන්ඳ හතර විග්‍රහ කලානන් ඔබ සමේ අනිවාරෙන්මට බයිනයටට පස්සේ අනිවාරෙන් පයින දැම්මේ විග්‍රහ කරන්න කිවට අනිවාර්ය ම වේග්‍රහ කරගයත් අනිවරෙන් බයින මට එකක ොක එකක හේතු ඒත්තරන් දීද වය ගහ කරන්ුව දැන්මේ පැත්ද ගබාන කෙට යි දිකටරාබාන ගැන්නට සිද්දුවන දෙකතිකටම දැම් ම ඔය ඉස්කන්ඳබා මට විග්‍රහ කරන් තුලලා මාහස දෙක් පවිතර. ඒ සරං ගැම්පුර විග්හයක්. ය ැම ිත හත නම එත නිතුමා ිධර්මී කියවන කෙනෙ එතුමා දන්නවා කොච්චර ගැරදේ දන්න න්න බතුමවෙල අනිවාර දනවත්තය තමයි මත නොකමන්නේ ඒසා මේ මේ ධර්මය මරකම් වේ්‍රහ කලත් විග්‍රහගල වරයක් කරන්න බැහැමකොද ඔය විදිහට අති තනනාග ර්මා නගුර හින පනි ලාරික සකුම අභ්‍යන්තර ාහිර වසින් ඒ විග්හල තියන් රප එකෙන් එකට එකෙන් එකටට එකෙන් එකට ඒ න්ද විභන්ගේ විග්‍රහ කළ තියෙනවා එනිිසා මම ඉතාම කරුණාවෙන් කියන්නේ ඒ අපේ පිින්වතුන් ඒ ධර්මය දකිින් දවසන අන්නන්නේ කොත්පත් කියලලා එවැන්ගේ උත්තරරිවා ගැන සමාවෙන්න මුොකදව විග්‍රහ කරන්න අපට ඥානයන්නවෙන්නස මම හන්න කිව්ව ප්‍රශ්තිනවේ මම හන්න කිවීමේ උපාදානස්කන්දය ගැන හෝ උපාදානස්කන්දය කෙරෙහිතියෙෙන චන්දරාගේ ගැන ඕ විග්‍රහ කලා දහම්කාරනාවඒ ඕ ඒක ගැන ප්‍රශ්නයක් තියනඟ හට වෙන ප්‍රස්්ධහල දේරුන් නෑ මොකද මේ වෙලාවට ැලපින්නේෑ වෙන ප්‍රශ්න දැන්ක් අහන් මේ වෙලාව අහන්ඩ ඕන ඔන්නඔය පංචස්කන්දය ගැනයි පංචූපාරත අනස්කන්ධය කෙරද බිග්‍රහ කලා මංකවයි අසාකාරයක් විග්‍රහ කරන්ඩ බෑ රූපෙන් එකකොල්ලහායි වේදලමක කුළහයි ඔවි ට එකොළොස් සාකාරයෙන් පහක් පස්වරක් එල් පනස් පස්කාකාරයක් තියෙනවාමස්කාන්ධය ප්‍රබේද. අක්ති ගැමරුයි අත්තිගැමුරුයි වේග්‍රහ කල ඉමන්නව ඉමක් වනන් දකිට බය කාන්තයෙන් ඔය ධර්ම විග්‍රා කරන යොත් මේ ික්ුව මේ භික්ෂුවක් මෝඩය වෙල හේස පත්තියනවා. ඔබත් මේ ධර්මය හන්ගේ ලොබත් හේසට පත් වෙලා ඔබටත් ධර්මය සමහියට අ අරතිගෙන කුසැල වැඩන්නක් පුළුවන් ගැ ධර්මය ැ තියෙන කැස්ත් අඩ ේ ය පුළන් ර ගැර. සමාස ස මේ මේ සම්බන්ධයම බතු මීට ප්‍රශ්නයක් කියයවාද පංචස්කන්දය පංච උපාදනස්කන්දය ගැන මොද පහුගගේ කාලේ මරාගත්තය ඇතිටික විතරයි මේ ප්‍රශ්නයට න ඔමට නැත ප්‍රශ්නයක් දැන් පචස්කන්දය පංච පාදනස්කන්දය ගන වභාව දෙකේ වෙනසට තේරෙනවාද චන්දරාගේ එදුනොත් ඒකට පස් පංු උපාදනස්කන්දයන්විින් විග්‍රහ විවාහාර කරන්න පුළුවන්තම තියෙනවා යම් කිසි හකින් චන්දරාගේ දුරුවනත් ට පචු පාදනස්කන්දය කියල විග්‍රහ කරන්නපු මේ විවාහර කරන්න පුළුවන්කම තියන මොකද විපාක වසෙන් හටකන තියෙන ස්වභාවයක් තියෙන නිසාහි අවසානය දක්වා ඉතින් එක නිසා ඒ සම්බන්ධෙන් මපර ඕ ඒ සම්බන්ධයෙන් කැම ප්‍රශ්නයක් තියෙන අනිවාරෙන් අහන්ඩ ඊට පරිබාහර ප්‍රශ්න වලට මේ වෙලා උත්තරදෙන් හැකිියවක් නෑඇත්තරම මොකද අිධර් නාරෝප විගරහයට ද අබිර්ම ප්‍රශනවලට මතම ට ැබර උත්තර දෙදන්න තකොට අිධර්මය මතන තියෙන්නේ මේ මූලික ර්ම අපි ැඹරට යම් කිසිටික් ඇලට යනවා අිධර්ම කුහමරතියෙන පට්ටාද ක ිරගන් හැකිවක්න ඇතරම් එතකොට මං ඒකයි මේ වචනිකවත් බලන්න අපිට තේරේදගේ යම් දැම් බලන්න ඔබ තරු ගන්න ම මේ කරුණාව හැමෝට මග පින්න. එතකොට දැන් කල්පනා කළ බලඩ යම්කිසි ආකාරයකින් කාටර්ය හිතුුණ. එහෙම හිතෙනවා මාරය නිකං ඉන්න මාරය ගැන්නේ මේ පැවැත් මහොයින හිත පැවැත් මොහොයින හිත කල්පනා කරන දැ මේ මනුසයාට ධර්මෝ ඇටහ නොකද මේ කාමියන් ආස්වාදයන් මේ හේතු කරගෙන මේ අආස්වා්‍යයකිෙහි පවතින් සසස්නාව හතු කරන මේ දුක්ස්කන්ද මදෙනවා කියලා තේරුන් ගත්තා මේ කාමියන් ආස්වාධයන් පසු පස හබායන මේ ප්‍රමියේ පසේ කාමී පසේ හම්බාගයනම සසර ජවිතය තුළ මේ දුක්ස්කන්දයම්මයි නැවතනොති ජටවෙන්නේ කියලා තේරුන් ගත්තා. ජැන්තයනමකද දැන් තමන්ගේ මනසේ තියෙන මේ චන්දරාගේ දුර කර ගැනීම. ස්කන්ඳ පංචකේ සම්බන්ධයෙන් තියෙන දරාගේ දුරුර ගැනීම ඒක ොකද කරනතින් ඒකට කරන්නතින්නේ දැන් තමන් අවබෝධ කරගත් දහම අනුකුළුව තමංග ජීවිතයට ගල්ධකමින් ආසේ විතයි භහවිතයි බහුලේ කරතායි තමන්ගේ ජීවන අදැකී මුස්සේ මේ ධර්මී නිරන්තරයෙන් දකිින් ඩොල්න් මේ අත්භාවය මේ අත්භවය පෙරාත්භවයන් මේ අත්භවය මතු අත්භවය සකස්සන නගේ අත්බවය පටි සහපන්ව සකෙලි කොහොමද හේතුවක් නිසා මේ මේ ඉස්කන්ධ පංචකේ නිර්මාණය වනි කොහොද හේතුන් නිසා මනුවවද හේතු අවි්‍යාක්. අහාකාර්ම ආහාර නිබ්බාත්ති මේ හේතු පහෙන් උදදාාවනේ කොහොමොද මේ හේතු පහ නිරෝධවීමෙන් නිරුද්වාන්නේය කේද මෙන්නම මේ ධර්මය නිරන්තෙන් හිතන්නවා සොයි මේේලා කසිරන්නපා අපි තව දැ ගන්න තදැ ගන්නු මට රරිික වැ හුන්න ම ේටික වැටහුන්නන්නේ දැන් ඔය දනම ගහිල කවරුහර යවෝත්තේ මට පට්ටාන ප්‍රරන සුවිසි පට්ඨානය අත්තියනො සුවිසි පට්ානය දාසයක් ලෞකක වශයෙන් ලෝක විපාක සකස් කරන ලෝකයේ සකස් කරනවා දාශය න විසි හතරෙන් දාසයක් ලෞකිකයි අටක් ලෝකෝත්තරයි. දාසයක් ලෞකිකයි අටක් ලෝකෝත්තරයි. මට මෙන්න මේ පටිසම්පාදාසය. සහ මෙන්න මේ ලෝකෝතර වශයෙන් අට මේ පටිසම්පාද විසි හතර ප්‍රියාත්ප කන්නේ කොහොමද කියලා. කවුරට ප්‍රශ්න ඇවෝ උත්තර දෙන්න බෑ දෙන්න පුලන් උතරයන් නෙවී. සහ එච්චර දැනගණ්ඩෝනත් නෑ. ඇ කවුර හරි කියනව නම් මට මෙන්න මේ පටිසම්පාද, විසි හතර ක්‍රියාත්මක වෙන ආකාරයේ දැනගන්නකා. මට ඉමක්ඕොනක් ඉවසිල්ලක් නෑ සිබුද්ධක් නෑ මට යිදා ඔය සි හතර ක්‍රියාත්මක වෙන ආකාරය දැනගණ්ඩමූන් ඔය ඒ විසිහතර ක්‍රාත්මකෙන ආකාරේ දැනගත්ය නැත්දා මගේ දැනු මසම්පූර්ණයි මට නිවම්මකවැඩන්ඩ බෑ කියලා. එක මූඩාව.ඒ තනිකරම තුච්ච නින්තිත සිතේ මුලාව මොකද සිත හැමතිස්සෙන් පැත් මොහ එෙන නිසා පුද්ගලයට කරන වැඩ මොකද. අර මඟවටන සාාවකාව මුලා කරන්න කොහොමදේ සිතම එයාට අර කරන්න කිව වැඩේ නොකරන සෑනට වෙන පැත්තකට ඇදලදාන ම උදාාරණයයක්යැන් කරන්න කිව වැඩේ දැන් අමත වෙනමකල් කරන්න කිව්වේ මෙන්න මේ පංචූපාදනස්කන්ධය ආදීනුව දැකින්. ආස්වාදයකාම ආදන දැකිම තිස්පොල දර්සන එක දනි රන්තරින් කරන්න ෝ දැන් ඒ කරන්න නැතුූව දැම්බලට තමට සිතමකද එකිනි එකගේ ඥාණ කිනිකාට සාපයක් සයිනි එතකට සමහර අයි නොටිකක් ඉහල යානවන්තතියෝ. ඒයට සාමාන්‍ය අර ම ලි කරම දැන කරෘත්ති න වැඩ මට ධර්ම ැනකත් ම තත්දන ගන්න අපිධරම එතකොට යාලට අන්න එයාලගේ සිත මාරයට මුලාකරන්නද ලේසි කොම මුලා කරන්න ඊට පස කියනවා අදගෙන හිතන් එප මෙන්න මේ වචන හවාගෙන හොයයි ඊට පසි දැන් මැරෙනකම්ම හොයෙනවා මොකක්ද. ඕගනියන් කියන්නේ මොක්ද කිය යෝගනයන් ගැන්න මොක මට අනිත්්‍යක තේරෙනවා මෙන්න ේක මයි තේරෙ ර මකරේ. මේ ද කොහොයන්ඩ මැනකම් එදනමකන්න අවශ්‍ය වැඩය කරගන්න කාලින් නැතිවන්නේ එක සිත කරන තක්කඩ වැඩේ ම මේ පුඩාහර නැතුවත් ම පැහැදිලි කරන්නඩැයි ඔබ හිතන්ද මම භික්ෂුවත් බණ දේශනා කරන්න මං මේ උදේ ඉදල රෑවෙනකම් මේ ත්‍රපිටකගත්තක්කන්නේ ඔබ ඉන්නක කොම ඔබ ඉන්න ගෘහ ජවිතයක් ගත කරගෙන දරුමල්ල පෝසණය කරමින් අබුදුධැමියන් වසෙන් නොක් කාර මේ ගෘහජවිතය කාමභෝගී ජීවිතය තුළ තමයි ඔබ ජීවත්වයෙන් සිතකට අපි ඒ සියල්ලෙෙන් නිදහස්සෙලා අපි නිවම් මඟ වඩනවා අපි පැත්තකට වෙලා මේ ධර්මයටම දායාදලා ජීවත්තයෙන්. ඒ ධර්මයටම දායදලා ජීවත් වනත් අපිවත්්‍යයන්න අර පැත්තර නිකක්වා මොකද එගැන උදේ ඉදලා රෑවෙනකම ධර්ම පරිසිරණ කිරීම හැවති රත්. පි නිංවත්තඒේ පඇත් ලන්න හිතන්න ඇමක දකට හේතුව බලලා ඉමක් ොක් දකින්න පුළුවන් ධර්මයන් මේ දුරජාස දේශකලතිී අගක් මූලක් හොයාගන්නගැ අගම් මුූලක් යන්නේ කෙලවරක් හොයාගන්න බරිධර්මියය. ඒ පාරක් ඔබ දන්නවා දෙක පාරක් රහසික නම්ටමට හෙට මහා තිස්ස වෙන්නවන නම්ම වැරදිනං නිවැරදි කරන කතාව දන්න කෙනෙක් ඔය ත්‍රිපිට කේම තියෙන කතාව එක්තරා ස්වාමීන් වහන්සේ නම නැවක නැගිලා මුොහෝද යනවා ගමන යනකොට මුහෝද නොනවත්තාම රල වදි නොපේන මුෝදෙරල්ල මුහුදු රල වදි නොපේෙන් ඉමක් වොනක් නෑන ගණන් කරන්න බෑ රල පිට රල වදිනවා සියපු ෝඩ්ි ගණන ගණන් කරන්න බෑ ඊට පස්සේහ කරනවා ඉමක් වොනක් නැති අලවදින මුහුදට සීමවක් අතරමයිම උතුරු දසාාව නැගැෙනර දිසාාව දකුණු දිසාාව බටහිර දිසාාව කියල මේ මුහොදටක් දින සීමවා අපගේ අසිරරිමත් වව භාගතුන් වහන්සේ අමා ධර්මය ඒ න්‍යාය ධර්මයන්ගේ කෙලවරක් නෑ මේ මහ මුහදරටත් වඩ අනන්තයක් භාගතු වන්හසේසනකර දධර්මය කියල හිහ වකොට ඇති ච බද්ධලාමන ප්‍රටතියෙෙන් ඒ මහොතේම ඒ නැව්තල් උඩින්ද කනම අරහත් පලිට පක්තිෙන බාගදුනාන්සක ධර්මය සේ කරලා මේ අමා ධර්මය තුල ඉමක් කොනක් නෑමේ ධර්මය මේ ලෝක චර යානුවන්තය පහළ වුණ. කිසිම කෙනෙට බැහැ භාගතුන් වහස මේ දේශනා කරලා තියෙන මේ ධර්මස්කකන්දය ඉමක් වුණක් දකි. කිසිමකට බෑ පුළුවන්නම් අන්නර ඒම ලෝකෙ පහල වනොත් අන්නයාට කියන්ට මෙන්න මේ සුවිසි පටානී සිංහට පරිවර්තනය කරන කියලා. පොත් වූනක් තියෙන්. අන්නේ එක පුළුවන්ම් පටවර්තනය කරනග සිංල පරිවර්නයක්ක් නැම ලෝක කිම රට පරිවර්තය නැතු ඇ පරිවර්නය කර නැ එහි තියනවා සංකත දුක් කියල කොට රම් බල සුවි පට්ටානනි මුල් පොත ඇති සංකත දුක්ක කියලකොට කරම් බල කොච්චර ගැමරුද බල පදම්පත්දයට පදම්පදයට පදම්පදයට. කොච්චර කැඹුරුද. එහම ගියෝත් මක්ොක් නැතුව යන්ඩුව වනමේ ධර්මය කියලවරක් නැතුව. එඒම ඇන්න පුොලුවන්ම් ම අපට නන්න මට නන්නේ. මන්නං ඒ අති මහා ඥානයේ මටනගේ ගැුරු ධර්මයටටහෙන්නේ. මටම අන්සු මාතරු ධර්මයක් වැටෙන්නේ දුරජාන්හස දේශනා කරපු ඒ අශරිමත් වූ ස්වාසු දහසක් ධර්මස්කන්ඩී හැබැයි ඒ අවබෝධ ධර්මය ඇති සසරදුක නිනිවාගන්න ඒ නිසා බලන්ඩ අපේ බොහෝ පින්වතුම් මේ මාර ගැටියේ තහවෙනවා ඒ තමයි මේ මනස කියනවා තවහොයන් තවහයන් තවහොයන් තවහයන් 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 ඇති වෙන්නේ තවහයන්න තවහයන්න තවහයන් ඔය ගැටේ තහ නොත්හෙම ඔබ අනිවාර්යෙන්ම අමාරෝකට අමාරු ඇටින මොකද ඔබට ඊට පස්සේ කරන්නවන දේ පේෙන් නැතුවය විේගනිිත රාගනිශෂ නිරෝධලිස් විට වොස්සක් පරිනාමි ක්‍රමයට මේ සප්්‍ර බෝද්ජංක වඩල තියෙන කාලි නතිවල යනවා. අපි ධර්මේ දැනකත්තර වැඩන්න අවබෝධ න්නේ දැනගනීම අවබෝධ කරගැනීම කියනෙක් ම මිටිස්සල් පැහදිලි කර තිනවා අ අපිධර්මය කියන එක කවදවත් දැනගැන්ඩ ඇන් එපා ැනගන්න හම්බුවන දවසක් කියනු. කොහොම දෙ වෙන්නකත පැදිලිව කියල දෙන්න මිටිසෙලක් කිවවා කෘති්‍ය ාන කියන්න මොහක්. කෘ්‍රඥාන ගැන අබිධර්ම ඥාන මයි අභයී අන්ති පාරීය යන්ති එතකොටම මිටිස්සල උදාහනයක් කරමකිවන යැන් උදාහනයක් කාගින් හරි පැහවොත්හෙම ආහාර රූපය ගැනමොකක්ද කියලා පොතේ දයන එක කියයි පොතේ දියන එක කිය ආහර රූපය ගැනමකක්ද කියලා හැබැයි ඊට වඩා ගැම්ඹුරින් වි්‍රහ කරන්න කිවත් හෙම අර පොතේ නැහැනේ ඉති ගාගන්න ැ තන හැත්ත ඒනම් ඒ රූප දකින්න බලාද ආහා රූපය ගැනමකද ීවිත රූපය ගැනීම අද භා රූප ගයැනමකද ඒවා පච්චූ පන්නව සකස්වෙන්නේ කොමද ආහාරූපය ගැන් නිරන්තරය පවතිනිකත් එක අනිච්ච රපය එහෙම් ඒ මොහොතද හාරූපය ගක සකස්න්නේ කහොමද ජීවිත රූපය ගන්නේ කුමක්ද කර්ම ජරූපයෙන් දෙ පවත්තන් ගනි චිත්ත රූපයෙන් දෙක පවත්තාගෙන යන්නේ කාර්ම ජරූපෙන් ස චිත්ත ජරූපයගේ විතරූප පාතාග අවස්ථාමක අතරම දවස්ථාම කර ොහම පොතේ තියෙන කැවිල්ලා ඉතාම සුළුව එක පොතේ භහවරූපය සි විස්තරවෙ ස්ත්‍රියයක්ක් වසයෙන් පෙන් රූපේ පුරසක්සෙන් ප රප දව ව ස්ත්‍ර ාරපය පපුරස භවරපය ඉදක්ගවන්න හැබැයි ඒතයා ගැඹුරු අවබෝධය එඇයට ලැබෙන්න්න පොත කියල ඒනම් ඒ රෝපික දකින් හම්බෙන තමන්ට අඩු වැඩි වස මන්කන් සියල්ල නෙව එකන එකගේ ඥාන ගිනකාට වෙනශන්නේ. නි තමන්ට පේෙන්න්නත් පුලුවන් නොපෙන්න්න පුළුවන් තම තමන්ට පෙෙන අඇතින්න පුලන් නපෙන අඇති පුලන් තම මින් යානී ධර්ම ගැම්ඹරට එකනනිකා ගින්්‍රිය ධර්ම එකිනිෙකාට සාපික්ෂයි එතකොට එනම් මේ මනස පිරිසිදු වඩ වෙන්ඩ ්‍රාගේදේශව මුහේ දුරුවෙන්න්න දුරුවෙන්ට දුරුවෙන්ඩ දුරුවෙන්ට ඒ මනසි හටකන්වා ගැම්ඹුරු ධර්මතා දැකීමේ ඥාන එයට අභිඥා කියන් මනස පිරිසිදු වෙන්න පිරිසිදුවෙන්න පිරිසිදු වෙන්න ධර්මය ගැඹුරට දැක ගැනීමේ ඥානයත් තමට උදේෙන අඩි වැඩි වසෙන්. හැමෝටම. ඒකට ගැන්නේ අභිග්ඥා කියන. එතකොට දැන් වැඩේ තියෙන මේකයි. දැන්. තමන්ට විග්‍රහ කරන්න පුළුව වුණට අහංගින කෙනටක පහැදිලිවෙේද. එමනි නෑ සමහරවස්ථාවල. අන්න භෞද්ධතුන් වහන්සේ පවා ඒව ගැවස්ථාවට ටපනීය. එක වේ බැහැර කර ප්‍රශන. ටපනීය උත්තර දුන්නේ ඇයිඒ. වැඩක් නෑ උත්තර දීලා. ඒ තරන් ගැපපුරුයි. එක්කෝ ඒ විග්‍රහය ධීර්ගයි. ්‍රහයහ ඉන්නගෙනට තේරෙන්නේ දේශනා කරන්නපුලුවන් හැබැහං ඉන්නගෙනාට මහා ප්‍රශ්නය පට ලවිල්ලක්වේවා ඊට පස්සේ මොකද ගැම්ර ගැම්ඹුරු ධර්මයට එක දිකටව කන්දේග නිටව දැමූල ධර්මයට ඔට එක දිකට අන්දගරන්න පුල හැබ අිධර්ම දශනව පය දහයක් පාලවක්කරත්තේම ආයඔප සමහියට ලොවතුරන්න්නෙත්න මුකද ඒතරම්ම වෙහසක් ඇතිනවා මනසට මක ැ දැන් අපිධානවා සාමාන්‍යයෙන් එක වසර දෙවසර ගන්තයගෙනකන්න ලේසි එකර දෙවාසර ඒවට එචොල්ලොකු වහසක් දරට ඔන්න හැබැයි උසස් පෙට ගනිතය කරන. තැන් ඒ විශෙන් උත්තර වගේ ඉටොඩා ගැඹුරුයි ඉතින්නේ වගේ අභිසර්මය කියෙනන ගැමරම කොටස. එතකොට ඇත්තට ම අබිතරම ප්‍රශ්නවට උත්තර නොදෙන්නේ ගොඩක්ලට දෙන්න බැරිනි සාහනිි මහල්ලට ඇත්තරම උත්තර දන්නේ උත්තරය දන්නෙකට නත්මන් උත්ර නොදෙන්ු සාගන්න එක විග්‍රහ කරන්න පුලන් උත්තරයන්නෙේ ඇතම මේක සෑහන වෙලාව විග්‍රහ කරන්ට වීම පයගා. මො දර් න පත්කට මද ආන් වනවා මොකද වචනයෙන්කින් ඕක කිව්වට පවැඩක්නෑ. එනිසාමං මට අිධර්මෙන් කවහටත් ප්‍රශ්නයක් හෝතේ මට ඔවුන්ට මටක කිය පුළුවන් වඩම හොඳ ේ තමයි අන්න අභිධාරම ප්‍රකරන ග්‍රාන්ථ යෙනවා යම විශේෂ දයම විාන් ප්‍රක න වි ාග ප්‍රක හො රිස කාට. කන්ද ගෙන අතන ගැන පරිස්සාප ධර්ම ෙන ැරට ැබරට ැර හන ගැඹුරක් මේ ධර්ම ඉතිීන් අරම් බලන්න විභාග ප්‍රකන තින දම් හද බන්ගේ කියෙ කොටසක් කච්චර ගැමරද බලන් ආතන වසන්ගේනේ දම්කාරන විද්‍රහලතිනත් ගැම්බූරටම දම්මහද වාාගේ අරම් බල ඒ දම්මහද විබන්ගේ කවරට කියලේ කිසිනනික්මන්න ගැබරමට උත්තර දෙන්න පුලුවන් හැබයි අනිත්තයි ඒ කල්ප නගර ැමද මේ කියන්න කිය ඒතරන් ගැබූරයි ඒක නිසා ඒ පැත්තට අපි දැම යොම යන්න විේෙන් පිදධර්මටොට සක් න ගැන විස්තරහට රූප චෛතක චිත්ත ගැන විග්‍රහණයක ඒනි ස පින් තුනි ඒ හරියට අපි විවසීමගේ ධර්මයට කන් දෙ වූ මේ විදියටට කවදාවත් ඕන ඇවට දම්වරන්න මම්ම එකකේ දැම් මේ රූප තත්ත කතම රූපක් කන්දෝ කියල බාගදුන් වහන්සේ ඒ විග්‍රහ කරන ඒ රූප කණ්ඩේ ඒක විදයන රූප ගැන විදේ රූපගන් විදය රූපගෙන නදවසෙන් හොම එක් එක අපි මේ වචනෙන් වචෙන්ට හොයාගැ ියෝොත් බදන්වාද වෙන වැදී අපේ ජීවිතය අසංගෙන් අපි නිමම වලලා පූර්ණය කරගන්න තිවිචවස්ථාන නැතිතුවල යනවා එනිසා අපි කරන්න ඕන හැමතිස්සම ආශ්වාදය ආදනව කාමයාදීනව ප්‍රේමයාදීනව ගැඹුරට ගැඹුරට දැකගන්න ආකාරය මේ ධරම දේශනා ඇසොරෙන් දැනකාගන්න එකයි වඩාප සුදුසු ක්‍රමී ඉතින් මං නැවතත් කියනවා අදමටැ ලා විග්‍රහ විච්ච පංචස්කන්දී ගැනයි පංච උපා දනස්කන්දී ගැන මේ කරපු විග්‍රහයි දැන් පංචස්කන්දී වැටහිෙනව පංච උපා දනස්කන්දී වැටහෙනවා එහනම් ප්‍රශ්නයන දෙන හගේකාල සහෙන ප්‍රශ්නකට ඇතිවු එක පාරර ධර්ම දේශනා කල මේ වනහනයි එක පාරව කටුස්සද වෙනසයීම පීටසි? තික්දක් හො හොඳයි ලොතුරන්න හොද ීට වට ැක් නෑැකිෙ දලා ට පස න්න ගිලිට බැනැෙන යි කියල බලුවම් පංචු පතන්ස්කන්දය කැනක පිී වැරදිගේ ඉති වැදින හන් විලද දැන්හඩ දැන් කැමතිගෙනෙට හන්න පුළුවන් මංහන්නේ අ සම්බන්නේ ප්‍රශ්න කරන්න ඕනන් පංව දෙට දැන් අවස්ථාව තියනවා පංචස්කන්දය කැන පංචු පාතන්ස්කන්දය කැයි එහි පවතින පාදානයගෙනැයි මේ ක්ලාකරපු දධමය කැනට ප්‍රශන තියන දැන්හන්ට කරනාත ඕනු ියක. අබිධර්මේ දේශනා නොකරු පෙවහන්න එපා ඔව විග්‍රාතුරන්න මට මේලාගේ කාලයක්ත් නෑ හැකි අවත් නෑ. ඒසා දැන් හන්ම තවත් මෙතනත් ඉවනන් කවරුහරි මෙතැනින්නයටත් අවස්ථාව ලබා දෙන පාරම්භූමි ඒ වගේම අපි මෙතාක්ෂණි මාදී සම්බාධන සේලම් පිවතුුට අපි මේ අවස්ථාව ලබා දෙනවා ලක්ෂ්ෆි මහත්මියයට අවස්ථාව ප්‍රශ්න අහන්ඩ අවස්ථාවක් කිය වෙනවා ඉස්සරහට ගැමරු ප්‍රශතාව නාවරූප පරිච්චයද කියන පියවරේද. එතකං ඉවසලන්න පොඩ්ඩක් එතකොට අපි රප ගැන ෛතක චිත්ත ගැන මිතු වඩ ගැුරු ප්‍රශ්නහන් අවථාවති ොකද තොටේ ාටමතකවයක දැන්වාපුෘගාව සංකේත්යන පාංචූඋ පාධනකන්ඩා දුක්හ හොඳයි ප්‍රශ්න හන්ඩ දැම්මේ දේශනා කරපු ධර්මය ගැන ප්‍රශ්න තියෙන ගහ මොක නම කැමතිෙන ඔතනින් හැට යන්ඩ ප්‍රශ්නතියාගෙන මොකද ඊට පස්සේ දේශනායිවරලා දේශනා යුරුණනාට පවසේ තැන්තැන්වල සාචා කර වැඩක් නෑන පින්ග. මේ වෙලාඇප ප්‍රශ්නිහ මොකදබත්තුමිය කිවේත්ෝ විජය ලක්ෂ්මී මහත්මය තවම ම හැව්වේ සමාවෙන්න සම්න්නස මමේ මට ඇ නිපස්කන්දයේ එකකම බිග්‍රහ කරන්න නෙනේස්මින් වහන්ස මට දැන ගන්න ේ pardon, madam, රූපස් කන්දය කිව්හම් මට තේරෙන්න්නේ එක බාහිරයේ පවතින එකක් කියලා එතකොට අනිත් රූප සමහරක් හිතේ පවතිනවා කියලා පැහැදිලිකරේ දැන් රපහයත්තියනෙනවා බහහිරූ පහයත්තියෙනවා කියන අසාසට තකට ඔබතුමිය එකොට දැන් ඒ ධර්මයට මනාකොට කන්ඳුන්න නං ඇයි රූපස් කරන්දය වහම ාහිර පවතින්නක් කියලා තේරුම් ගති දැන් අතනව යෙනවානි අතීත වර්තමාන අනාගත්ත ළඟ දුර අභ්‍යන්තර බාහිර ඕලාරික සුකම හහින ප්‍රනීත කියල ගැන අභ්‍යන්තරේ රූප පවතින බාහිතත් රූප පවතින දැම් මට එකෙන්කට විග්‍රහ කරන්න කාලනති සතමන්කර පොතේ තියනවා බලන්න එක තියෙනවා ඔය කොළො සාකාරම රූප පතිීතේ රූපේ ගැන මොකද අනාගද රූපය ගැන මොකක්ද වාර්තමාන් රූපය ගැන මොකක්ද ලළඟ රූප ගනමොකක් දුර රපේ ගැන්න මොකක්ද ඔක්කම ටික යෙන හි රූප ගැන ොකක්ද ප්‍රී රපයගැ ලකම්මති අපි විග්‍රහ කරපුවා විග්‍රහ ඔය රූපෝයට අපි දෙෙන අර්ථ කතන ඩික එතනක් තියෙනවාඩු ඩ වස හීන ප්‍රනීත යෙ ැ න රූපය කියලා කියන්නේ ලෝක සම්මතියේ පංචකාම ගුණයෙන් අඩු රූපතියනවා ලෝක සත්‍යයා දකිින් දකමැති රූප හීන රූප ප්‍රනීත රූප වෙනවා ඒ පංචකාම ගුණේ යුක්ත ලෝක සත්‍යයා ප්‍රියමනාපු කරන ඒ පසංකල්පිතරාගේට අනු කොල්ලෝ ගැලපෙන රපතියෙන ප්‍රීත රූපය අනඩ වස ඔ විදිහ ඔය රූප ගැන විද්‍යහත්තිය අරම් බලන්න ංඟරපතියන ොරූපතියන. අභ්‍යන්තරූපයන බාහිරුප විදිට එකෙන් එකට එකකට එකකට එක හ එකොළ සාකාරයට ඒකඒ කොළ සාකාරම විගහ කරන්ට කාරය නැතිල සාතමයි මගේ පොතේ බලන්නෙක් තකොට ඔබතුමියගේ ප්‍රශත උත්තරය විල්ලා රූපස්කන්දයකි වගමන් අපේ සමන්න්‍ය බැවින්න පුළුවන් අපිට මේක බාහිර වශයෙන් පවතින්න කියල නෑ බාහිෙර රූපී තරන්නේ අ්‍යන්ත රූපත් රපතියන බාහිරපත්තියන. එතකො දැන් ප්‍රධාන වසේ මං එක තේරුම් ගන්න මෙන්න මෙහමතේරුම්ගන්න රූපස්කන්දය. අක්වූ රූප සෝත රූප, ධානරූප, ජි්වා රූප කාායරූප මනුරූප කියලා අභ්‍යන්ත රූප හැත්වීම. ප්‍රීළංඟට බාහිර වයෙන් තියනෙනව රූ රූප නැත් න් හට ගෝචරන රූප රූප සද්ධ රූප ගන්ද රූප කොට්ටබ රප ඉලකට දම් රප රප රූප සදරප ගදරප රප කොට්ටබ රප දම රූප මෙිදිතිද දොස් ආකාරයක් තියන රප අ්‍යන්තර සහ බාහිර එත්තකට මෙන් මේ දොල්ලොස් සාකාරූ රූපල තියන භාවටික තමයි අර මේ දොළොස්සාකාර රූප අතීතෙත් පැවතුුණ අනාදටෙත් පවතිනවා වර්තමානයට පච්චුපන්න්නවාසයෙන් අපි දකිින් ලැබෙනු. ඒවගේ මේ දොළොස්සාකාර රූප අභ්‍යන්තරවාහි වසියනුත් පනවන්න පුළුවන් බාහිර වසියනුත් පනවන්න පුළුවු ඒදා ඊළඟට මේ මේ දොළොසාකාර රූප ළඟවාශයනුපනවන්න පුළුවන් දුරවාසියනුත් පලවන්න පුොළුවන් ලඟ කියන්නේෙ තම් තමන් සන්තකයේ දුරක කියන්නේ පරපුග්ගලා කියලා එකම තියෙනවා රම්බලන. එකකට කියන්න කියන්න ඇතිමකද එකකට කියන ගියවල් මට පසේ මුලු ස්කන්දම ක්හර හිනවා ඉරස සහ වෙලවක් කියන කට එහෙම රම්බරන් මීලකට එකොලොස්සාකාරි රූප දර රළගවසින් හන ප්‍රීිතුවසෙන් අභ්‍යන්ත ාහිර වසය ඕලාරික සුකම වසි ඕලාරක වසිය නතිවා මේ දොලොසාකාරි රූප බා ඕලාරික වස නත්තියනු සකුම රූපවාසිය නත්තිය දැන් අපි දකින්නවන ප්‍රධාන වයෙන් රූප වර්ග හතරත්තියනවා එගැන මේ දොළොස්සාකාරි රූප ප්‍රධානකොට සහතට අපිට වෙදන් පුළුවන්ඒ ප්‍රධානකොට හතර තමයි මෙන්න මේ හතර මේ හතර ඇතුලේ ඔක්කම රූප නියෝජනය වෙන ලෝක රූපවරද හරත් තියෙන ද විද්‍යාවටහුවේ නැ රපති නො මෙතන භවි රූප තුනත් තියෙනවා අභාවිත රූපයකත් තියෙන් මන අද දැන් ගත්තහ සනිදර්න සප්පටි රපියත් තියෙන. එකන ඇහැටත් පයනෙන අනෙ කින්ද්‍රිය ගෙනුත් ස්පර්ස කරන්න පුළුව රූපයක් තියෙන සනිදස්සන සපටි රුපද උදාන්න ේ මේසේ කියන එක හැටත්තියෙනවා තිනු තල්ල බලන්න පුළුවන් එක නිකපුත් ඉන්ද්‍රියන්ගෙන ස්පර්ස කල බලන්න පුුවන්කම තියෙන ඒ සනිදස්සන කියෙන හැට ස් පර්සය සප්පාටිකයි කියන්නේ ඉතුරු ඉන්ද්‍රියන්ගෙනු ඉස්පාස කරන්න පුළුවන් හැකාව සනිදර්සන සප්පටික රූප තියන ෝකයේ මේ පංචු පාදනස්කන්දය ඇතුළි ලෝකේකිව පංචු පාදනස්කන්දයට නම එහන මේ පංචු පාදනස්කන්දී ඇළ සපටි සනිදර්වන සප්පටික රූපතියන්. එනම් ඒමනවාද ඇහැට පේෙන ඉස්පාස කරන්න පුළුවන් රප. ඊට තියෙනවා සනිදස්ස නප්පටික රූපය එකගන ඇහැට පේනවා හැබැ අල්ලන්නබෑ ඇහැට පෙනවල්ලන්ඩබෑ උදාහරනයක් මිරිංගුවල් එක එල සනිදර්සන නප්පටිකරූපයක් ඇහැට පේනවා වෙනක් කිසිමිින්ද්‍රීින් අල්ලන්න බැද්දැන් අතින් ගේීල මැල්ලුවට අවුවෙන්නෑ මිරිංගුව ඒකන්න සනිදස්ව නප්පටි රූපයක් ඊලකට තියෙනවා අනිදර්වනසාප්පටිකරූප දැන්හෙන ර ඒත් අර පංචෝපදස්කන්තිෙ ඇැතුලත් ඔයි කිය ඔ දැමේ රූප හත්තන ඇතුළත් ඉලට ඉලට දින අනිදස්සන සප්පටිකරපය. එක ඇේ ඇහැට පේන්නේි නෑ හැබැයි අනෙක් ඉන්ද්‍රියන්ගේ ස්පාස කරන පුළුව. නොවත් සද්ධ දන්ද ප්‍රස පහස මේවා. මේටි එහැටබේ නැතිවුණට ඉතර ඉන්ද්‍රියන්ගේ ඉස්පාස කරන්න පුළුව නිසාවැඩටන නිදස්සන සප්පටික රූප. යට තවරූපයක් තියෙනවා අද අනිදර්සන අපපටිකරූපය විග්‍රහයන අනිදසන අප අටික ධම් මාර්තන පරිපාන රූපන් කෙලේ රූප කාන්ඩේ ඇති. එකගැන ඒක හැට පේන්නෙත් නැහැ අනික් ින්ද්‍රියන් පහෙන් අනි කින්ද්‍රියන් ස්පර්ස කරන්නක් හැ ධම්මාර්තනයටඒගැන මේ මනසිකාරයට විතරක් ග මනසිකාරයට විතරක් ගෝචර වුණන ධර්මයක්තියෙන් ඒ මන මනසිං ආගන්න පුළොකින්නඇහැන දසීලී කියන හ එකටත් ගෝජරවෙන්න රූපය එක අනිදස්සන අපපටි රූප. එතුන මෙන්න මේ කිව්ව සනිදස්සන සප්පටික රූප සනිදර්වන සප්පටික රූප සනිදස්සන අපපටික රූප අනිදස්සන සප්පටික රූප අනිදර්සන අප්පටි රූප කියන හතරත් තියනෝ රූප මෙතනින් සනිදර්සන අපපඩික රූපය අභාවිත රූපයයක් එක එක ලෝක භාවිත කරන්න පුළුවන් එකන්න නමක පේනවා අල්න්න ැ ිරි ෝ කියයන්නේ භාවිත රපය නෙව ෝක පව රප ැ ෝක පවති. අපිට ජීත පරිහරණය කරන්න බෑ ඒනං අපිට ජීවිතය පරිහරණය කරන්න පුළුවන් මෙන මේ රෝප කොට්ටහස තුන විතරයි මනවාද සනිධස්සන සප්පටික රූපය අපිට පංච පාදනස්කන්ධ තුළි පරිහරණය කරන්න පුළුවන්. ඉන්සයික භාවිත රූපයා. ඊළංඟට අනිදර්සන සප්පටික රූපයක් අපිට භාවිත කරන්න පුළුවන් මංස ග්‍රහ කලානයෝ ඊලාට අනිදසන අපපටි රපේ මේ තුනම භාවිත රූප සනිදර්ස්සනප්පටික රූපය කියන්නේ අභාවිත රූපයයා ගමං දාානයක් කිවයාර ඔයබරිින් ගූවාගේ එවා පිට පරිහරණය කරන්න පුළන් වැනිවේ අල්ලන්නත් බැනිසා. ඉති මෙන්න මේ ආකාරය රූපවර්ග හතරක් ඇතුළත් වෙලා ටමයි මේ දොළොස්සාආකාරූප සකසෙලාක් කියන එනිසාටමයි ඒ දොළොස්සාආකාරුව පොලො ඔන්නව කියන සනිදස්සන ඉලකට අනිදස්වන කියන ඉලට අප්පටික සප්පටික කියන මේ සනිද සනිදස්වන අනිදස්වන ඉළඟට සප්පටික අපපටික මෙන්න මේ කියන ස්වභාවහතර නිසා ටමයි අදර අතීත වර්තමාන ළඟදුර හන ප්‍රනීත ඕලාරික සුකුම යනාදි වසෙන් එකොළො සාකාරයම සකසලාතින අඩු වැඩි වසින් ඉතින් ඒක නිසා අපි දැ ගණඩුුව රූපස්කන්දය කියලා ගැනීම මනසි හටගන්න එකක් එෙම නෙවෙයි මනසේ රූපස්කන්ද යනවගේ ලෙපවන්න බැහැ මොකද දැන්ර මං එදත්තරවේ මතක නෙද අර අප ඉස්සල්ල අතට පොය දවස ලෝක සත්්‍යය සත්ත්‍යය හයන කාර දෙකක් යෙනවනි එක පිරිසක් විඤ්ානය තුළ සත්‍ය හයනවා තව පිරිසක් ෞති්කය තුළොත්ත්‍යය යෙන විඤ්ඥාණ තුළ සත්‍යහෝයනය විඤ්ඥානවාදීන්ගේයනු ෞතිකය තුළ සත්‍යෝ වනය භෞතිකවවාදීන් එනු මෙදගල්ලටම සත්‍ය හම්ුවේෙන් නෑ ඒවමකද විඤ්ඥානවාදය තුළ විඤ්ඥනවාදීන් සත්‍යහෝ යන්නේ අභ්‍යන්ත රායතන තුළ බෞතිකවාදීන් සත්‍යහ යන්නේ බාහිරආයතන තුළ නැත තවත්්‍යදිරිකෝොත් ඤඥානවාදීන් සත්‍යහොයන්නේ අභ්‍යන්ත රූපය තුළ කියලට බෞතිකවාදීන් සත්‍යෝ යන්නේ බාහිර රූපය තුළ නමුත් සත්‍ය පවතිීන්නේ. රූප එකක තුළම නිවී හනම් මේ දෙක තුළ මේ දෙක මකැට ගහගෙන පවතිනව චන්දරාගේ කියලස්භාවේ ඒක විද්‍යාවට පින්නේ කවදර මේ හොයන සත්‍යය ඇහැට පේ නැත්ත ඒකයියේ සතතිය මොකද සත්‍යය ඔවු හොයන්නේ හැමතිීමේ ඇහැත් දෙකින්. ඉතින් එනිසා අවු හොයන සත්‍යය එක්කෝ අභ්‍යන්ත රූපය තුළ එනම් අභ්‍යන්තර් රූපය තුළ සත්‍යය හැංගිල තියෙන්නු ඒත් නෑ සතතිය එහම හොයාගන්න බෑ ඒස අභ්‍යාන්ත රූපය දවේශනය කරන විඤඥානවාදීන්ටත් කිසිම ලවසක සත්‍යය මුණ ගැහෙන්න්නෑ ඉලාට බාහිර රූපය විතරක් දවේශය කරන සත්‍යවාදී ඉන්නව ලෝක විඤ්ඥා ඔය දර්ශනිිකයෝ ඒයටත් කවදදා සත්‍ය මුණ ගැන්න ඒ දෙගොල්ලන්ටම සාපේක්ෂ සත්‍යයක් මුණ කෙනු අඩු වැඩි වසේ. නමුත් පරම සත්‍යයන්න වී සාපේක්ෂ සත්‍යයක් ඒ ඒ ජන සමාජයන්ට අනුකූලව ඒ ඒ කාලිට අනුකූලව ඒ ඉන්න ජන ප්‍රජාවට අනුකූලෝ සාපේක්ෂ සත්‍යයක් අවබෝධය නොවුන්ට ඒ අන්ත දෙකේ සත්‍ය හෝය නයිද ඒ ඒ අවබෝධය නර ඉතාම සීමා සහිත ඒ සාපේක්ෂත්‍යය තම ඔවු නොන්ගේ ලෝකෙ ගොඩනගාගන්න දැ එතකොට ලෝකය විඤ්ඥාන් දැන් මේ පවතියන ලෝකෙ බැලුව හම මේ අදමින් පවතින මේ මානු ිෂ්ඨාචාරමී ලකයකෙන ස්භාවය නිර්මාණය කල තින විඥානවාදීසා ෞතිකවාදීන්කි දෙගොල්ල එකතුවෙලා අඩු වැඩිවාසිං ගත්තාම නමුත් ඒ දෙගොල්ලම පරම සත්‍යය දැක්ක නැහැ මතමන්ට සාපේක්ෂෝ සත්‍යයක් දැක් ඒ දැක්කකෙන් මයි මේ ෝකෙ දැන් අතලතියන්නේ මේ ගොඩ නැගලතිින් ලෝක ටන විද්‍යාවන් තාක්ෂණය පතින් ලෝක වවිද්‍යාව තාක්ෂණ මේ ඔක්කොම් බිහිවෙලා තියෙන්නේ ඔන්න ඔයන්ත දෙක ඉන්න පිරිසක මේ සව කෙනෙක් එක් කෙනෙක්වත් ඔයන්ත දෙකන්න එක් කෙනෙක්වත් සත්‍යය දකින්න එහෙනක් සත්‍යය අභ්‍යන්තරය හොයන් අත්‍යපා පරිබාහිරය හොයන් අත්ත්‍යපා සත්‍ය පවතියන්නේ මේ අ්‍යන්තරයක් බාහිරත් ගැටගහන මෙන මේ චන්දරාගේ පවතින තැන මෙ මෙතන තමයි ගැටේ තිල් මෙ මේ සත්‍ය දකිින් හම්බුුණොත්තමයි මේ අභ්‍යන්තරසාහ බාහිර කියෙන ඒ රූපෙක නැතන් අන්තකෙම නිදහසසින පුළුවන්කම ලැබ. නැතං එක්කු අභ්‍යන්තරත අන්ති හිරවෙනවා එක බාහිරාන්ත හිරවේට. අභ්‍යන්තරන්තයේ ස ාරන්තයේ දෙකේ හිරව න්න හැ චක්කුංච පටිච රූපේච උපාදති ක්කු ඉන්යාම්. බ චක්කුයානි සකස් කරන්න අභ්‍යන්තරායතනය තුපකාරවුණා බාහිරාතන ඇතුපරුණු එෙනක් මේ පැවැත්ම තියන විඤඥානීමයි. ගැඹරින් බැලුහා. පැවැත්ම තියන්නේ විඤ්ඥානීමයි. හැබයි විඤ්ඥාණී නිකන් සකසඉන්නේ විඤ්ඥාණය සකසවෙන්නේ අභ්‍යන්තරායතන සහ බාහිරායතන කියෙන දෙකම සම්මිශ්‍රණය කරග නැත්තගේ දෙකම එකතුක් වසය. එනිසා රූප කියනෙ අ්‍යන්තරත් පවතිනවා බාහිරත් පවතිනවා. එනිසා රූපස්කාන්දයට අ්‍යන්තුරූපපත ඇතුළත් වෙනවා. බාහිර රූපත් ඇතුළ ඇතුළත් වෙනවා. ඒ අ්‍යන්තර සහ බාහිරවසයෙන් ගොනගෙන අර දොළසාකාරෝ රූප. තමයි අර එකකොළොස්සාකාරයට නැවත අතීත වර්තමාන නාගත ළඟතුර හීන ප්‍රනීත ඕලාරිකසුකුම අභ්‍යන්තර ාහිර වයෙන් කොළොස්සාකාරකට තව ප්‍රබේද කළ විභංග කල භාගතුුණ හස පෙන්ෙනවාදී. ඉනිර්වාස ඒ කොළොස් සාකාරයට විභංග කරපු රූපටිකත් නැවත ඒවිද දුවිදේන පිවිදේන යනාද වසින් ආය කොළො සාකාරරිකට බෙද. දැන්වේ කොළොස් සාකාරෙක බෙදකු රූපටිකතිදයන්. ැ අපි දැ ග්‍රහල ීතවර්මාන නාගත ළඟතුර හීන ප්‍රණි තෝලාර්ක සුකුම අභ්‍යන්තර බාහිය කියලා ඔය කොළො සාකාර රූප නැවතො සාකාර නැවත කොල්ලො සාකාරයක ඒ බෙදනෙ කොල සාකාරයේ පළමු ආකාරිතය මන් දැම්මේ කිව්ේ ඒක විදයන කියලලා මං එක වචනවත්තයෙන බල ඒ විදයෙන් රූපක්කන්ද සබ් ූප නොහෙතු හේතුකං හේතු ඉප්පයුත්ත සපා්්‍යයන් සංගත නති හොම ිග්‍රහවා. දෙ මේ බලන්න උපාධානියන්, සංකිිලේසිකං ඕගනියං, යෝගනියන් පරාමට්ටං අනාමරණ අනාරම්මනං අනාරම්මනං අචේතසිකං යනතිදිවශසිගොයි විග්‍රහ කරලා මෙද ඔබට ඇහුුණනේ ඉස්සල මන් දැකිව නවසෙක්කං නාසෙක්කං පරිතං කාමාචනං, නරූපාචන, නරූපාචරං, පරියාාපන්න නොව අපරාපරියං අනියතං අනිර්්‍යානිකං දැ මේ විදිර මේ විග්්‍රමී වචන ඔබට හෙවුණේ මේ හැම එකක් කොරු මේ හමකරූ පරය කොළොස් සාකාරි නැවත තවත් කොළො සාකාරයකට බෙදෙන එකොලා ආය බෙදන එකොළ සාකාරයට ඒ ඒ බෙදන එකොළො සාකාරය වැැලූ හම එතන රූප කොච්චරක් විතර විග්‍රහ ොත්වස්ස මතය තියනවා එකොට එකොළො සාකාරයගත් හමත රූප කිය තියෙනවා හිතාගන්න වෙරිතරන් තියෙන. රූප දාස්ධනපු විග්‍රහවයෙනවා අපට හිතාගන්නවත්දැ. ටගන්නුව බැරිතරන් රූපකොඩක් මේ රූප විග්‍රහය ඇතුළේනවා ඒ විදීමතයි වේදනා වේදනත් එකොළ සාකාරය වේදනා නැවත කොළ සාකාරයකට බෙදෙනු එ විදියටටම සංඥා සංකාර වීං්ඥාන එකොළො සාකාරයේ රූපේදන සංඥා සංකාර විඤඥාන නැවත කොළ සාකාරයකට බෙදෙනවා එතකොට එනවා අප්‍රමාණ විග්‍රහය මැරෙනකම් බණබණකිවත් අපිට විග්‍රහ කරගන්න බැරිතරන් ධර්මස්කන්දයක් ඒ පංච උපාදනස්කන්දය එන තැයි පංචස්කන්දී විභාගගේ තියන. හිතාගන්න පෙරි තරම් විදුලහය එක පිගති මන් කියන ඒවා අපිට ගොඩාක් ගැඹරට යන්න බැහැ මිනිසා මේ සමහාර අහනේවට මම ඇත්තරම උත්තර දන්නේ විස්තර කර අිධමය නොදැන නිවන්දකින්න බෑ කියන මසිට අටිය ප නැෝරගල න්න න ඇ මේ ගාත අහල තියෙනවාද අජ්‍යත්තං නජානාති බහිද්දාච නපස්සති සමන්තාවරණා බාලෝ සවේ ගෝසේන වවිහති ඒකිවේ අභ්‍යන්තරායතන දැනගත්ත නැහැ පටිසාමපාධ ඔස්සේ මේ පටිත් සවම්පාදය න ධර්මියෙන් ඔස්සේ අභ්‍යන්තරායතන දැනගත්තෙත් නෑ. බාහිරායතන දැනගත්යෙත් නෑ එකවර් කැම්රුදී අභ්‍යන්ත නිසා බාහිර මේ පවතිනමේ චන්දරාග මේ අ්‍යන්තරය බාහිරිය කැට හල පවත්තාව ගැනමි නියාය ධර්මී. අභ්‍යන්තර දනගත්තෙත් නෑ බහිරය දැනගත්යෙත් නෑ. සමන්තාවරනෝ බාලු සමන්තාවරනෝ සමන්තාවරනාා බාලු එකැන සියලුමාකා පසින්ම වැහිලගිය. බාලයා අඥ්ඥානයා සවේ ගෝසයන වී ඇති කියන කියන වචනයක් පසි සධිපස්සයයන් නොවත්තන්න බෑ කවුරුහරි කිවත් එහෙම අන්නර සාරමක් ඇඳගෙන නෑ අන්නර අමුඩයක් දාහ ගනර නියරුඩින නිහහා බුදු වෙලා කියලා අනිවාර්රිය බණහන් අනිවාර්යයෙන් බඳහන් වගේ අන්නර අමුඩේ ගහන් ගඉන්න එකත් බුදු වෙලා කියලා ආය කියහිලා, ඒ අන්න ඒවගේ විචාර බුද්ධ තියෙන පිරිසකින්. එය ගෙනතව බුතුමායි කිව්වෙ. ඇත්තන් කියන කියන පදට නටනවාද බෞද්ධ කියන කියෙන. අභිධර්මය දැන අිධර්මය දැනක නොද්‍රහත්වයෙන් කවුරුහරි කවුරුහරි දැන් මේවෙලා අභියෝග කරන නොති. ඔන්නම අභියෝගේ. කවුරුහරි කියනවන අභිධර්මය දැනකනයි නිවන්දකින්න ඕවන පරිනිිරවාහට පත්ව රහත්තෙන් ඕන කියලා කවරුහරි කියනනම් මේ ලෝක. මේ වෙලා මෙන්න විෘතාරාධනාව. මෙන්න අභියෝගේ. ඔබතුමා කියපු ජාති ික්‍ෂූන් වහසනක්හරි භික්‍ෂුණන් වහසනවක් හරි උපාසගේෙ හරි උපාසිකවක් හරි මේ වෙලා මේ ධර්ම දේශනාවට සම්බන්ධලන්නවානම් මොන හරි මාධ්‍යයකින් දැන්මං ආ රධනා කරනු අභියෝග කරනවා එහෙම කෙනෙක්කින් දැන්ඉන්ඩ කතා කරන සාකච්ඡා කරන්න දැන්ගවිල්ල කියන්න කරුණා කළ අපටත් දැනකන්ඩ අභිධර්මය කොටෙන්දෙනකන්න දැනගඩ ඕන කිය අිධර්ම කොටෙන් දෙනකන්න සුවිසි පට්ානය දක්වා. ප්‍රකරන හතත් තියෙනවා ධම්ම සංගනය ප්‍රකරණය යමක ප්‍රකරණය කතාවත්තු ප්‍රකරණය පුද්ගල ප්‍රඥාපති ප්‍රකරණය විංග ප්‍රකරණය ධාතු ප්‍රකරණය සහ පට්ටාන ප්‍රකරණය කියලා මේ ප්‍රකරන හතින් පකරන කිය අපි ගෙන ගණ්ඩෝන්. ඊළඟට ඒ පැකරනවල කොතෙන් ගෙනකම් ගෙන ගන්නවුන්. කියලා කියන්න පුළුවන් දක්ෂයක් ඉන්නවා නම් දැන් මේ වෙලා ඉදිරිපත්ේ. තුසිතු මහ ගවට ලංකායි භික්ෂුන් වහන්සේලා කණඩය මෙහ මතය පතුරෝගෙන ය කියලා හෙම අදහසත්ධරණ භික්ෂුවක් හෝ භික්‍ෂුුණයක් හෝ උපාසකෙකු උපාසිකවක් හෝ හතර දෙනගින් එක්ෙනින් නොන මෙතට හයි විදිහනීම ධර්ම දැසර වාන කරුණා කල දැන් ඉදිරිපත්ෙන්ට අපිටත් දැනගණ්ඩවන කොතෙන් දෙනකන්න දැනගණ්ඩෝන කිය අබිරම අල්. අපිටකත් කොහෙ හෙමකක් සඳහන්වෙන්නේ ඊලඟට අි ධර්මය කොතෙන් දරකම් අපි දැනගණ්ඩෝොට කියලා හරියට නිර්නාාකතු කිය ඩෝන වෙන මෙතෙන් ටෙන දනගත් හමයි පරිදිවාන පත්වන කිය ප්‍රහත්වයන්නේ කියන අන්න පුළුවන්කෙක් නන්න දැන් ඉදිරිපතය මුොක අපිත් දන්නචිධර්මය අපි දැනගන්ඩාසයි ඇැමතියි නොදන යන්න බෑනි මේගමන දැනකනි අ්ඩෝන. එහෙම කෙනෙ කියින්වන්නන ගොන්න ඉදිරිපත්යෙන්න්න මේ ධර්ම දශනා අඉරනකන්තව පයගාන අපි බණ කියනවා ඒ කාලයතුලකවන්න න්න යාල මිත්‍රි හරින්නන්න අන්න හාමුදුර කෙනෙ මෙන්න හෙමදම් අභියෝගයක්කටවා. අන්න ඇවිල්ලා උත්තරදීපල්ල කියලා දන්න කියන යාලුවෙක් හරරින්නන නියයටක් කියන්න. කියලා මේ පෑගාන ඇතුළට සජීවිවෙෙන්ද. ඇවිල්ලා කියන්න අිධර්ග මෙෙන්න්න මෙතන්ට එනකන් දනගත්ත හමයි ප්‍රහත් වෙන්න කියලා. අන්නේ තැන කියන්න කරුණාක ල අපිත් දැනක. බොරු අදහස් බොරු වචන්නකි බොරු දේවල් කියලා. අසරන මනුසයන්ග මුලා කරනවා අයින්සක මනුසයන්ව. හොච්ච රමාරුෙන්ද මේ ධර්මය අබෝධකණන් ඕෝන. සසාරරි කොත්තරකාලය දුක් දලද වැරදි අහ දෘෂකය දැමට ප මනුයගේ වලුව දේමනස ආතව වවා. අභිධර්මය තූරගන්න ෝන්දර හත ඉන්න කවදහෙම ියෙන් අිධර්මය දැනගන්නනෝන්ද්‍ර හත්ත එන්න දීගැනක සූත්‍රය හගෙනඉන්නට සාරිබෘත්යන් වහන්සේ පහත් වුණ ද ඔවිදිට ඔවිදියට සූත්‍ර දේනනා හගෙනන්නකට දැන් කිසිම දවසක භිධර්මේතියයා මූලි ධර්මයවත් හල හිටියනති ංන්තතිය අමත්‍යවරයා සන්තතිය අමාත්‍යතුමා එතුමා ිහි ඇඳු මෙම ඇවිල් අන්තපපුරේ ඉඳලා ගිහ ඇඳු මෙම ඉඳගෙන අරිහත් පලයට පත් වුණා අභිධර්මය මොනවක් දැනගත්තිරදේශ අගනන කොට හත් වන බව හ ඔන්තර රහන් හසල පහලලා තියෙනවා ධර්ම දේශනාවට කම්දීක නිරිද්දිී. කොච්ච රභිධර්මය දැනකට අද. අභිධර්මයක් මන්තැම්ම පැහැදිල් කරත්තේ එකයි අභි්යන්ති පරිීය යන්තිී කියන්නේ අභේයන්තී පරි්ියය යන්තී ගැන පොත් කියන එකට. තිිපරිවට්ටේ ගැන මනවත්දන්න ටිපරිවටේ දෙවන වටේ ගැන මොකද. කෘ්‍ර ඥාන ගැන මොවාවද පෘ්‍ර ඥාණ ගැන මනවද. පෘ්‍ර ඥාන නව දිඥා උපද ගන්න. එඩට චටුරාර සතය ජීවිතයටට අබෝධ කරගය නැති මනුසේ.ඒ ගැන පලමු වටයට ආපු නැති මනුසේ දෙවනවටේ ගන්නේනි ට සුද ො ට ල න් මලේ. පළමුුවටේට තාපු නැති මනුසේ දෙේවනට යන ඕක බුදුරජාණන් වහස පෙන්වා දුන කුටා ාර සූත්‍රී කොමද යට තටටවා හදපු නැති මනුසේ උඩතටටු හදන්ඩ යන එක වෙන්න කවදාව එකන්නේ අභිධර්මය අවබෝධ කරන්න චතුරාර් සත්‍යබෝධ කරගන යන්න්න චතුරාර් සත්‍යබෝධ කරන්න යන අබිධර්මය දනගෙන හනම් අභිධර්මය කියන්නේ දෙවන පියවර විධර්මය කියලා කියන පොත කියලා දැනගන්න පුළුවන් එකක් නෙවෙයි පොති තියෙනවා තමයි කියව්වට තේරෙනවා දවා දැන් මෙතන මේ කියන රූප මට සහරය විද්‍රහ කරන්න පුළුවන් හැබැ එහහිමයි කියලා ඔක්කම රූප විද්ධහ කරන්න බෑමතන අර ඒක විද්‍යයන තියෙන රූප ගොඩක් විද්‍රහ කරන්න පුළුවන්ගේමක දැන් ගොත රූප තිනව නම් පණහක් මට හතලයක් විදධහ කරන්න පුළන් දයක් විද්හ කරන්න බෑ එතකොඩ අසපූර්නනි විග්‍රහ. එතකොට දැන් ඔබ ඔයිටික කියවලා ඔබට කොච්චර පුළුවන්ද විගරහ කරග ඔයිඩ කියවෝ. තමායි කපුරූපියයක් විහ කරන බැරිවෙන්න පුළන් පුළුවන්වෙන්න පුළම් බැරිවෙන්න පුළො එක හේතු පලයි. එතකොට පුළුවන් වෙන වනම් පුළුවන්වෙන්න අනිවාරයෙන් ඔබ මඟ වඩන කෙනෙක් නම් විතර. ඔබ නිකම් බොරුවට පොත් කියව කියව දැනු එකතු කරන කෙනෙක්නං ඔබට මේටික වචන ිකක් විතරයි. මිලෝතියන් තේරෙන්න්න ව කිව්ව. ඒක නිසා අභිධර්මය කියල කියන්නේ හිත පිරිසිදු වීමේද හටගන්න උසස් ඥාන වලට අයේ. අභි ඥාතියන්නේ අිධර්මය කියන්නේ ඥානයන්ගෙන් දකින ධර්මයටට. නැවතත් කිවත් මනස පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න ඥානුපතින. ඥානුපදිනෝ. පුබ්බේ අනු සොති සු ධම්මේසු ඥානං චක්වු උද පාති, ඥානං උද පාදි, පං්ඥාවද පාදි, විජ්‍යාාවද පාති ය අඩිවස. ආලෝකෝද පාදි එනම්, වැඩෙන් වැෙන්න්න මනස පිරිසිුද වෙනවා ශචිත රියෝදපනක් හිත පිරිසිද වෙනවා පරයෝධ පනග හිත පිරිසිදු වෙනවා පරියෝධපනන්ගැ හි පිරිසුදු කරනවා සචිත පරයෝදපන හිත පිරිසිුදු කරගන්නවා පිරිසිදු වෙනවා දැකද පිරිසිුදු හිටෙන් ඥාන හටගන්න හිේ ඥාන හටකත්ත හම ඒ යාානවලට පේන්ඩගන්නවා ගැම්බුරු ගැබුරු ගැඹුරු ගැමරදු දහමිසාක් අන්න ඒ ගැම්බුරු ගැඹුරු දහමි සවතමයි. අභිජයන්ති පරිජයන්තිකය ඉස්කන්ද වසේ ගැඹරට දකින්න පුළුවන් දැන් ගම මෙහෙම උදාහරනයක් සාරිපපුද්‍යයන් වහසේ පංච උපානස්කන්දේ විග්‍රහරකත්ත මට්ටමින්. කවදාත් පුළුවන්ද මුකලන් හාමුරන්ට විග්‍රහ කරග කවදාත් පුළුවන් දානන්ද හමුරුවන්ට විග්‍රහ කරග බෑ. සාරිපුත්‍යයන් වහන්සේගේ අභිඥාවෙන් නැත සාරිපුත්්‍යයන් වහන්සේගේ උසස් ඥානින් උන්වහන්සේ පංච පානස්කද කුච ගැරට පිරිසි දැක් පටිච්චර ැමුට පිසිද කින්න බෑ උන්නහස කොච්චර ගැමුරට මේ ධර්මය නුවනින් උහසගේ දැක් අත අපිටිච්තර ගැමරටු දකින්න බෑ. එක බැහදිරන්නේ අය තර්ක විතර්ගන ෑනනි ඒනම් එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුකූලෝ තමයි ශ්‍රද්ධ වේරය සති සමාති ප්‍රඥකින් ඉද්‍ර ධර්මයට අනුකූලෝ තමයි ඒ ධර්මය දකින ගැඹර කොච්චරද කියලා තිරණීමෙන්. එහෙම නැතුව පොතපත කියල අපිධර්මයගෙන ගන් බෝත පාත කියල අපිධර්මය දැනගන්න පුලන් දැනුමක් හැිය අවබෝධයනවද පෘ්‍යඥාන වැඩිනවද සතතිඥාන වැඩිචනැති ගෙන අතුල පිළිවලත්තිී ඕනමදේ අනු පූර්ව ක්‍රමයයක්ත් තියෙනවා ලාහිෙට ගැම් එකතු කරනවාගේ නිවන් දකින්න බෑ එහෙම් එ එකුතු කරගැෙන මූ ධර්මයවත් තේරු ගන්න ඇතු අභිධර්මය ගැන ගෙන ගණ්ඩයන්න. අිධර්මය ගැන දශනා පවත්වනවා මූ ධර්මය ඇහු හම කට උත්තර නැතුවයි නූදේව යහවාන්. මූල ධර්මයවත්තාම අවබෝදධරත් තින හැ උදේයි මේ කියන්න එහෙමන්න නිසා. හැබැයි දේශනාම අභි ධර්මය ගැන. දෙකයි ෙයි කුතු ගහම කියද වාම ට උත්ර ඇසවන්නවා. පයිතකර ප්‍රමයව ගන්නවා මට අත්තේරෙන්න්න හ න්න මනිහටත්තේරන්න පයිතකරට ප්‍රමේ දෙවරත් දෙක්කේදගේ හවාම කල්පනා කරකකින්න. පතරයි ගියා ගඩපේ. අන්න ෝක ඇගන්න මූල ධර්මය අවබෝධකරත් ැ මෙහම කිව්හම තරහන්න පාපිත්තයක කරුණාවෙන් මේ කියන්නේ. මකද ඔහොම බාන කිය හාමුදුරු කෞුදක ලබි දන්නවද. ඇත්ත නෙවේද කියන්නේ. ඇත්ත නෙවේනං කියන්නේ ඕන කෙනට දැම්මං අවස්ථාවදේන කරුණාගරල කතා කරන කටපියාග නින්න ඇතුව. තැන්තැංගලි වේචනය කරන්න එපා රිජුව කතා කරන්න බෞද්ධයෝ ගයන්නේ උජු පටිපන්න්නෝ රජුව ප්‍රතිපාවට පිමි පිරිසත් පාලු ගැවල ලම්පිදට පිසටනේ බෞද්ධෝ කියන්නේ බුද්ධිමතුන් කියන්නේ තැන්තැන්ගල නිම් ගෑනුවගේ ඔපබදදු කතා කරට පිසට නෙවෙයි. සභාවක් ඉස්සරහා තමන්ගේ අදහස දකන්න බුද්ධිමත්ත මේ කියන දේවල් බොරුුණං ඉදිරිපත්ත එන්න. නිසා සත්්‍ය දැන් බලන කොච්චර පා්‍ය අද කියල එකන මිනිසුමකද හිතන්නේ සිදුරක් ඇඳගෙන හිස මුඩු කරගෙන කියන නඔක්කෝ බණ කියල හිතන මිනිසු හිතනවා නඒකත් ඇත්ත කියලා දෘෂ්ටිය හදාගන්න හිට පස්ස. ඊට පස යනවා මූලි කධර්මයත් අවබෝධයලාන භිධර්මයකෙට සත්ත්‍යඥා පහල වෙච නැති මනිසේයන ෘත්්‍යයාය දරගන්න. තිපරි වට්ටේ ගැන මොකද දන්න. ඉස්සලම සත්‍යයාල පහලේට ඔන්න ඊළකට කෘ්‍ය ඥාන ෝවාල් මාර්ග අනුගාමික කියන. සමාවෙන්න සකදාගම මාර්ග අනුගාමික ගෙනෙද තැන ඉඳල වැඩෙනවා. එතරින් හැ පැතන කෘත්ති යාන අන්‍ය ඉන්ද්‍රිය. ඥාන තුනක් ඔස්සේ මේ නිවන්මඟ වැඩෙන්නේ. අනංඥා තං්‍යස්සාමීතීන්ද්‍රයෙන ඥායෙන් තමයි නිෙරවාන් මාර්ගෙන ප්‍රවිශ්ට වෙන්නේ. ඊට පස්සේ අන්‍යඉන්ද්‍රී කෙන ඥානයෙන් තමයි නිවන්මද වැඩෙන්නේ. ඊලකට අන්‍යතා වින්ද්‍රීක ඉන්ද්‍රියෙන් තමයි නිවම ම ප ර්ය වු කිය ජාති ස ්‍රක්ව චරයන් අතන් කරන යන්. අපරගඉත් ති පජානාධික දැනගන්න මේ සනිකරම ඥාන මාර්ගයක් එහම ඇත්තුවමිකම් එහෙම එහෙම එකතු කරගෙන ඒම හරි යන්නේ එ පොට්ටික කියවලක පොටයි මෙතන පොතයි භිධරම පොතයි අර පොතයි මේ පොතයි පොට්ටික කියවලි වරලා පොට්ටික කියවල ඉතින් බැරිද චිත්තවි මෙහෙමයි ච මෙහමයි කියලා පොට්ටිය කියීනය කියන කාටත් එකට ධර්මය කියනවාද එකට ධර්මය කියන්න තත් ද ්‍රපිට කොත් යායග ියෝගව ඉඩ ැරි ධර්මය කියල එකට ධර්මය කියන්නේ එක ඉල්ලන් දිකන් දැනුමක් විතරයි. ත්‍රිපිටකය මුලේ ද ගවෙනකන් කටපාඩන්ගුනත් වැඩත් තියෙනවාද. එක වශනයක තර්ථය දන්න ඇත්ත. ඒේක නිසා අභිධර්මය කියලා කියන්නේ දැනුමක් නොවෙයි නැවතත් බං සහ සුද්දෙෙන්ම කියනවා අ මනස පිරිසිදු වෙනකොට. සිත පරිසිද වෙනකොට රාගදය සමහ දුරුව වෙනකොට උපතින ඥානයන්ට ගෝචචර වන ධර්ම අබිධර්මය ගයන්. අභිංයන්තයකිවයන්නේ ගැඹුරට දැන ගැනීම ඒ ගැඹුරට දැනගන්නා ධර්මයට අබි අභිධර්ම ගයන් පරිං යන්ීග ඒ අභිධර්මයේමයි. පිරිසිද්ද දැනගත්තය ගැන සාහ කල්ලෙන්ම පූර්ණ වසේ දැනගති උත්ත දැනගන්නවා දැනගන්න පුල උපරි මට්ටමින් පරිං්ඥයන්ති. එතකොට අන්න බලන්ට අභිංයි න්ති පරිඥය යන්තිග වෙනන්. ගැම්ඹුරට ධර්මය දැක ගැනීම දැන ගැනීම. ඒනම් අන්නේ ගැඹරට දකින දැනගන්න ධර්මයටතුමයි අභිධර්මය කියන්නේ. එක පොත කියවල ලබන්න පුලුවන් දැනුුවන්නන්නේවෙයි වැඩන්න ෑ බුරුවඩ කරන්න දෙපා. එක දැනකිවේ කරන්න ඕන දේනවේ කරන්න හැමතිසිම නොකරන්න ඕන ේමයි. ඇයිඒ කරන්න ඕනදේ කරන්න දෙන්න මාරය. සිත නමති මාරය. දැනගත්තා ධර්මය. දැන් කරන්න තියෙන දැනගත්ත ධර්මය ඔස්තේ යෝනිසෝ මනසිකාරය ිහැවීම දිින්දිගට. එකොට මේ ඔප ඔබ හි තන්න එපා පොතපත කියවලයි ඥානය ප දිී නි කියළ නෑනෑ පොතකපු. පොතපත කියවලන මේ ඥන උපදින්නේ මගවඩලා